විශ්‍රාමික ත්‍රිවිද හමුදා සාමූහිකයේ අදිටන කැගල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දෙසනායකගේ ප්‍රධානත්වයෙන් ඔය. බලය තියෙනකොට ඡන්දි නැති වෙනකොට නොණ්ඩි. අත්තරින් නැති ධෛර්ය සම්පන්න ව්‍යාපාරයක් වුණ මේ රට ගොඩ ගන්න. ඒ ව්‍යාපාරය තමයි ජාතික ජනබල වේගය. නීතියට වඩා උඩින් ඉන්න ව්‍යාපාරයක් නෙවෙයි. නීතියට යටත් ව්‍යාපාරයක්. ව්‍යාපාරයේ යටත් ව්‍යාපාරයේ පුද්ගලිනුත් යටත්. එහෙම නැතුව මේ රට හදන්න බෑ. ඒගොල්ලන්ගේ ව්‍යාපාර මොකද? මහීපාලගෙන් පස්සේ පුතාගේ ඉන්න, බර්ට්ගෙන් පස්සේ පුතාගේ ඉන්න, මහින්දගෙන් පස්සේ පුතා ජනාධිපති කරන්න, මිත්‍රපාලගෙන් පස්සේ අනිත් මිත්‍රපාලගේ ඉන්න. එහෙම නේද ආවිල තියෙන්නේ. එහෙම නෙමෙයි. ආතවුද කිව්වා වගේ කවුරු මට මතකයි. එයා නැතුව බෑ නගින. එහෙම ව්‍යාපාර මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඒගොල්ලෝ හදලා තියෙනවද මහජනයා පිළිබඳව, රට පිළිබඳව, මහජනයාගේ දුක වේදනා වෙනස් කරන්න, රට පොහොසත් රට බවට පත් කරන්න, ජනතාව පොහොසත් බව රට පත් කිරීම අරමුණක් වුණට නෑ. ඕන්න තියෙන තමන්ගේ પરම්පරාව. මහින්ද කල්පනා කරන බැරි බැරි ගාතේ වේදිකාවට නගින්නේ ජනතාව වෙනුවෙන්ද? වේදිකාවට නගින්නේ දරු කැක්කුම වෙනුවෙන්ද? ජනතාවගේ කැක්කුම වෙනුවෙන් නෙවෙයි නයි. ඒ ව්‍යාපාර රටක් හදනවද? රටක් හදලානේ. හැදුවනම් මෙහෙම වෙන්න විදියක් නෑ. අපි මේ දේශපාලන පොර පිටේ සුද්ධ කරන්න. ඒක අපි බාර ගන්න. අපේ රට ශිෂ්ට සමාජයක් බවට පත් කරන්න අංක 1 නීතියේ විධානයේ ආධිපත්‍ය කාටත් සාධාරණව හිටු වෙන රටක් අන්න ඒක අපි හදන්න. අද කොතෙන්ද ගිහිලා තියෙන්නේ? අද ගිහිලා තියෙන නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕන පොලිසිය. පොලිස්පතිතුමා අයින් වුණාම පොලිස්පති කෙනෙක් නෑ දාගන්න. උඩමින් 8 දෙනාගෙන් 5 දෙනෙකුටම නඩු. ඉතින් අපි කොහොමද ඒ ආයතන කරේ විශ්වාසිත බන්නේ? මේ මුළුමනින්ම මේක පිරිසුදු කරන්න ඕනේ නැද්ද? ඔබ අපි හැමදෙනාම ඉහළ සිට පහළ දක්වා නීතියට යටත් වෙන රටක් හදනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.